ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සෞඛ්‍ය රැකගෙන ඡන්දය කරන්න උපදෙස් දෙන ගැසට්ටුවත් නිකුත් වෙයි උදේ 6 වන විට තවත් 10ක් හමු වෙයි කන්දකාඩුවෙන් පමණක් කොරෝනා රෝගීන් 550ක් तंगल्ले रनिल पिले आधार करवेकुट सचित पिलेन प्रहारयक् लोकेम एस एरेन्न अपि सुंदर करपु यहपालनय असुंदर करपु कोलंब नगरय यलि सुंदर करनवा अगमति कियाई कोरोना एन्नते रहस सोरकमे पिटुपस रुसियावे हैकरवरु ब्रितान्येन अनतुरु अंगवीमक् मुलिन्म देशीय पुवत् महामेतिवरणेट अदाल सौख्य मार्गोपदेश गेसट पत्रय निकुत करति बेनवा निरोधायने सह रोग वेलक्वीमे आज्ञापनते अटते सौख्य मात पवित्र वन्यराज महात्मेगे अत्सनिन युतुवाई मेम गेसट पत्रय निकुत करते ගැසට් පත්‍රයට අනුව ඡන්ද විමසීමට අදාළව රැස්වීමක් පවත්වන්නේ නම් එය ආරම්භ කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ලිඛිතව ඒ බව දැනුම් දිය යුතුයි. එමෙන්ම රැස්වීමට සහභාගී කරවා ගන්නා පුද්ගලින් ගණන 300 සීමාව ඉක්ම විය යුතු නැති බව මෙහි සඳහන් වනවා. එහෙත් පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා එම රැස්වීමට සහභාගී වන්නේ නම් ඊට සහභාගී විය හැකි පිරිස 500කට අඩු සංඛ්‍යාවක් විය යුතුයි. රැස්වීමක සංවිධායකවරයා කළ යුතු කාර්යයන් රැසක්ද ගැසට් පත්‍රයේ දැක්වෙනවා. රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම හැඳුනුම්පත් අංකය සහ ඔහුගේ විස්තර ලබා දිය යුතුයි. රැස්වීමට සහභාගී වන්නන්ට සමන් හෝ විසබීජනාශක යොදා දැත්සේදීමේ පහසුකම් සැලසිය යුතුයි. එමෙන්ම දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් තබා ගැනීමද ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මයික්‍රොෆෝන ආදී විසබීජ හරණයට ලක් කළ යුතුයි. මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ගෙන් ගිට යාමේදී සෞඛ්‍ය නිර්දේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත් එසෙ ගේන් ගිට යන පුද්ගලින් මුඛාවරණ පැලඳිය යුතුය වනවා අත්පත්‍රිකා බෙදා හැරීමේදී දැත් විසබීජ හරණය කළ යුතුයයි එමෙන්ම අපේක්ෂකීන් සඳහාද කොන්දේසි රැසක් ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා සිය කාර්යාලයට පැමිණෙන අයට දැත් සේදීම සඳහා ඉඩ පහසුකම් එහි සැලසිය යුතුයයි අපේක්ෂකයාගේ කාර්යාලයට හෝ එම පරිශ්‍රයට මධ්‍යසාර රැගිනීම මෙන්ම පානීය කිරීමද තහනම් වනවා එමෙන්ම මෙම පරිශ්‍රයන් තුල සූදු ක්‍රීඩාවද තහනම් ඡන්ද විමසීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට අදාළ වන සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් මෙම ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබෙනවා පොදුවේ මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු ඒ අයුරින්ම පවත්වාගෙන යාම මෙහි අපේක්ෂාවයි අද පෙරවරු 6 වන විට කොරෝනා ආසාදිතින් දස දිනෙකු අලුතින් හඳුනා ගැනුණා මේ අනුව මුළු කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2697 දක්වා ඉහළ ගියා मेते खमुवु कोरोना आसादितीन देदहस हाईसियानु हद्दे नातुरीन देदहस दोलस दिनकु मेवन विट सुवे लबाती बिनवा रोगीन हाईसिय हत्ते हतर दिनकु मेवन विट रोहल वल प्रतिकार लबनवा अलुदीन हमुवु रोगीन दस दिन आतुरीन तुन दिनकु सेनपुर मध्यस्थानीन वारतावन बवाई कोविड 19 पैतरीम वलक्वीमे जातिक क्रियान्वित मध्यस्थानी निवेदने कराने कंदकाडु मध्यस्थानीन तुन दिनकु हमुवुना मेयानु वैलीमेदी कंदकाडु मद्राव्य प्रतिकार सह पुनरुत्थापन मध्यस्थानीन हमुवु नव्य कोरोना वैरस आसादने वूवान्गे संख्याव 550ක් දක්වා ඉහළ යනවා මේ අතුරින් 444 දිනෙකු මෙම මධ්‍යස්ථානයේ රැඳවූ වන් වනවා පැල්බිහිර නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලින් 104 දිනෙකු එම කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගියා එම පිරිසත් සමගින් අද වන විට පුද්ගලින් 23286 දිනෙකු සාර්ථකව නිරෝධායන අවසන් කර තිබෙනවා එමෙන්ම ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 56ක පුද්ගලින් 6711 දිනෙකු තවදුරටත් නිරෝධායනය කෙරෙමින් පවතිනවා ඊයේ දිනේ තුල සිදු කළ PCR පරීක්ෂණ 1780ත් සමගින් මේ වන විට මෙරට සිදු කළ මුළු PCR පරීක්ෂණ ගණන 132796ක් බවයි ක්‍රියන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කරන්නේ. කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගියා. ඔවුන් විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී හඳුනාගත් කොරෝනා රෝගීන් වනවා. මේ අතර නව්‍ය කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මහජන සහාය අඛණ්ඩව අපේක්ෂා කරන බවයි සෞඛ්‍යංශ දැඩිව අවධාරණය කරන්නේ. මේක මූලික සංදීයේදී ලංකාවේ මේකට මුණ දුන්නු විදිය ඉතා විශිෂ්ටයි. නමුත් මේ අපට පේනවා මහජනතාවගේ යම් කිසි මන්දෝත්සාහී බවක් තියෙනවා. දෙන උපදේශ සෑම කෙනෙක්ම එක භාසමානව පිළිපදින්නේ නැති නිසා මේ ප්‍රශ්නය දැන් අපේ අතින් ගිලිහී යන ඔන්න මෙන්න කිව්වට කිසි වැරද්දක් නැහැ.
මොකද 100ට 100ක්ම තහවුරු කරන්න බෑ තාම මේක සමාජයේ පැතිරීම දක්වා ගියයි කියලා නමුත් ඒ හරිය අපි අතවනවන්න ඉන්නේ යම් කිසි විදියකටවත් මේක තව පොඩ්ඩක්වත් අපි ලිහිල් කළොත් අපි කොතනින් කෙරවල් වේද කියන එක කියන්න අමාරු අපේ රෝහල් වල තියෙන පහසුකම් ඊටාම සීමිතයි ඒකට එහා පැනනොත් අපි කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරගන්න බැරුවයි දැන් අපි කරන PCR පරීක්ෂණ මුදල් නැති කෙනෙක් බොහොම පරිස්සමෙන් අත්‍යවශ්‍ය දේවල් වලට වීදම් කරනවා වගේ නමුත් අපිට මීට වැඩිය කරන්න පුළුවන් නම් මීට වැඩිය අපිට තියෙනවා මේ ඉලක්කගත යම් යම් කාණ්ඩ සීමා සහිත නිර්ණායක මත පදනම් කරගෙන පමණයි මේ වෙලේ මේ PCR පරීක්ෂණේ කරන්නේ ඒක කරන්න ප්‍රධානම හේතුව තමයි අපිට තියෙන සම්පත්වල අඩුකම් දෙවනි රැල්ලක් නැතත් අපි ඒ අත ළඟ ඉන්නේ අපේ ගමේ භාෂාවෙන් කියනවා සූදානම් ශරීරය කියලා වැඩ කටයුතු ලෑස්ති වීම තමයි ඊටාම කාලෝචිත සහ ප්‍රඥාවන්ත දේ නව්‍ය කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා ඒ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකාමුල ස්ථානයේදී දැන් ඊයේ පෙරේද මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් තුලින් නැවත වතාවක් සමාජයට තර්ජනයක් ආවා මේ වෛරස ව්‍යාප්ත වීම සම්බන්ධව. ඒක නොවෙන්න ඉතාම සතුටින් කාලය ගත කරන්න පුළුවන් තත්වයක් සමාජයේ සාමාන්‍ය තත්ත්වයක හැරීමක් සෑහෙන දුර සිද්ධ වුණා. වැහිච්ච කර්මාන්ත ශාලා නැවත ආරම්භ වුණා. ව්‍යාපාරික ස්ථාන ආරම්භ වුණා. අපි බස්වල දුම්රිය වල නැගලා ගමන් යන්න පටන් ගත්තා. කරපු කැපවීම නිසා තමයි මේ තත්ත්වය ඇති කරගත්තේ. අපේ රට මේ වෛරස ව්‍යාප්තිය වළක්ව ගැනීම සඳහා ඔබට උදව් කරන්න කියලා කියන කාරුණික ඉල්ලීමයි මේ කරන්නේ පොදු ස්ථානවල මුඛ ආවරණයක් නොපැළඳ ඉන්න එපා කියන ඉල්ලීම කරන්නයි අදවස උගල කැදෙවි කොරෝනාවෙන් බොළුවිටේ කැළඹී ඇති බව වාර්තා වනවා එසුපිරිනිලේ ඓශ්වර්යා රායි හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමත් සමගයි ඓශ්වර්යා රායිගේ ස්වාමි පුරුෂයා වන සුපිරිනලු අභිෂේක් බච්චන් සහ අමිතා බච්චන් ප්‍රතිකාර ලැබමින් සිටින මුම්බායි නැනපති රෝහල වෙත ඇයද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා ඓශ්වර්යා රායිගේ අටහැවිරිදි දියණිය වන ආරාධ්‍යා මුම්බායිහි ජල්සා මන්දිරයේ ස්වයං නිරෝධායනය වන බවයි වාර්තා වන්නේ අමීර් ඛාන් කරන් ජොහර් බොනි කපූර් සහ ශර්දා කපූර් යන සුපිරි නළු නිලියන්ගේ කාර්ය මණ්ඩලවලට වෛරසය ආසාදනය වීමත් සමග ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා. මේ අතර තිරුපති කෝවිලේ 140 දිනකට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එසේ වුවද දේවස්ථාන යාගමික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමටයි තීරණය කර තිබෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,41,94,436 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 84,70,275ක් වනවා. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 599,417ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුළදී පමණක් ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 74,987ක්. එරටින් වාර්තා වන වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස යළි ඉහළ යමින් පවතිනවා. මරණ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමට ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ. මෙවන් පසුබිමක අධිශීතකරණයට ලක්කල ට්‍රක් රථ සූදානම් කර තැබීමට ඇමරිකාව කටයුතු කර තිබෙනවා. තත්ත්වය මෙසේ පැවතියද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තමා නියෝග නොකරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. වසංගතයෙන් ලොව දෙවැනිට වැඩිම බලපෑමක් එල්ල වූ බ්‍රසීලයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනේදී 120 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළදී ලොව ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වූයේද බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1,110ක්. ඊයේ දිනේ තුළදී වාර්තා වූ නව ආසාදිතයින් 33,959ත් සමගින් එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 248,697ක්. චීනයේ ෂින්ජියාන් ප්‍රාන්තයේ කොරෝනා වෛරසය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වනවා. ඊයේ දිනේදී චීනයේ නව ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 16 දෙනෙකුම ෂින්ජියාන් ප්‍රාන්තයෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට චීනයෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 83,644 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ නගරයේ සුන්දරත්වය ගැන විදේශයන්හි ඇගයීමට ලක්වන තරමට තම පාලන කාලයේදී මෙම නගරයේ වෙනසක් සිදු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පසුකීය රජයේ සමයේ විනාශයට ඇද දැමූ කොළඹ නගරය යළි සුන්දර කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ධනසිරි අමරතුංග මහතා සංවිධානය කළ ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. කොළඹ නගරයේ මෙන්ම රට දියුණු කරන ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. ප්‍රදේශය ගැන දන්න, රට ගැන දන්න, ලෝකය ගැන දන්න පිරිසක් තමයි අපි ඉදිරිපත් කරේ. ලෝකයේ ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න පුළුවන්, තමන්ගේ රට ගැන අවබෝධයක් ඇතුව කතා කරන්න පුළුවන් පිරිසක් අපි දාලා තියෙනවා. ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙනවා. වතුවල තියෙන ප්‍රශ්නය ඒක අපි අවබෝධ කරගෙන තියෙනවා. අපි හිතියනම් මෙලහට කොළඹ නගරයේ තුල කිසිම පැල්පතක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරගන්න. කොළඹ ලස්සන කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒක අතරමඟ නැවතුණා. ලෝකයේ ලස්සනම වේගෙන යන නගරය කොළඹ කියලා කියන තරම් විදේශ පුවත්පත් ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඉවෙනි දත්තක් තමයි තිබුණේ. ඒක තමයි ආපස්සට ගියේ. දර්ශනයක් නැති, වැඩපිළිවෙලක් නැති, කණ්ඩායම් දෙකකට ඡන්දෙ දීලා වැඩක් නැහැ. ඉතින් මේවා කරගෙන යන්න තමයි අපි ඉදිරියට උනේ. ग्रामी राज्य संकल्पय अतिकर गम्मान संवर्धनेट पीवर गन्ना बव समगी जनबलवेगे नायक सजित प्रेमदास महता पवसनवा සමගි ජනබලවේගයේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අත්තන කඩවර නගරයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ. මෙවර මහමැතිවරණයෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කළ පසු පෞලේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා. අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තමයි ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන. හැම ගමක්ම හැම උපනගරයක්ම නගරයක්ම අපි දියුණු කරනවා. අපි දියුණු කරනවා දියුණු කරනවා දියුණු කරනවාමයි සතුටු වෙන කාලේ එනවා සන්තෝෂ වෙන කාලේ එනවා ඒ කාලේ එන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතාට තමුන් වහන්සේලා සමගි ජනබලවේගයට දුරකටනේට අති විශිෂ්ට ජයග්‍රහණය ලබා දෙනකොටයි කියලා මම ප්‍රකාශ කරන්න කැමති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී ජයශ්‍රීමා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. අනුරාධපුරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් වික්‍රමසිංහ මහතා අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට එක් වුණා. එහිදී ආගමික වතාවත්වලද නිරත වුණා. රුවන්වැලි මහා සෑය වැඳ පුදා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කළා. අනුරාධපුරයේ පැවැත්වෙන ජන හමු කිහිපයකට සහභාගී වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ආගමික වතාවත්වල නිරත වුණා. තංගන්න එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ රියදුරට පහර දී තුවාල සිදු කර තිබෙනවා. දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට කාර්යාලය අසලදී මෙම පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. රියදුරට පහර දුන් පිරිස තම වෑන් රථයටද අලාභහන සිදු කර ඇති බව දිනේෂ් කුමාර මහතා පවසනවා. තුවාලකරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ප්‍රහාර එල්ලවන ආකාරය CCTV කැමරාවලද සටහන්ව තිබෙනවා. සමගි ජනබලවේගයේ අපේක්ෂක දිලීප් වේදාරච්චි මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම පහර දීම සිදු කළ බවට දිනේෂ් කුමාර මහතා චෝදනා කරනවා. මම දිලීප් වේදාරච්චි මහතාගෙන් කාර්යමණ්ඩලයෙන් ඉවත් වුණ දා සිට මට තිබුණ බලපෑම් තර්ජන මගේ දේශපාලන වැඩ කටයුතු දැන් මේ මෑතක සතියක විඳලා කාලයකද කරගෙන යනවා තංගල් ආසන සහ දිස්ත්‍රික් යනික කටයුතු දැන් මේක කොහොමත් පටන් ගන්න පස්සේ මේගොල්ලන්ට මේක බොහොම බලන් ඉන්න බෑ ඌට පටන් ගත්ත දවසේ ඉඳලා මට මේක හරි මෙහෙම බලපෑම් තියෙන බව මටත් ආරංචි ආවා මගේ හිතවතුන් මට කිව්වා මෙන්න මෙහෙම තැන් තැන් වල කියලා තියෙනවා මට පාර දෙනවා මේ මෙහෙම කරනවා කියලා පැහැදිලිව මේක දේශපාලන ක්‍රියාවලියක් මේ සම්බන්ධයෙන් දිලීප් වේදාරච්චි මහතාගෙන් අප විමසීමක් කළා දිනේෂ් මහත්තයාගේ රියදුරා වාහනේට අඟකට කපල් පාරට මම කකුල් දෙක උඩින් වාහනේ ගිහිලා තියෙනවා මාපට ඇඟිලි දෙකම තුවාලලා තියෙනවා ඒ දෙන්නේ ස්පිරිටාලේ ඉන්නවා ඒ වාහනේ ගිහිලා ගෙදර ගාව නැත්තුම කාර්යාල ගාව නැත්තුම මුන්දෙන් අම්බල ගිහිලා ඩ්‍රයිවර්ට ගහලා තියෙනවා ඉතින් යට කරගෙන යාම මිනිස්සු ගහන්නේ නැතු ඉතින් මම නම් අනුමත කරන්නේ නැහැ නමුත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න මම ඉඳ තියන්නේ නැහැ දැන් ගොම සමාදාන කරලා ඒක ප්‍රශ්නේ අපේ ගොඩවලේ පාක්ෂික නිසා ගොඩවලේ කණ්ඩායම නිසා මම ඒ දේ සමාදාන කරන්න මම කටයුතු කරලා තියෙනවා එච්චරයි දිලිහෙම එහෙම දෙයක් තව සිද්ධ වෙන්නේ නැති වෙන මම කාර්ත උපදෙස් දීලා තියෙනවා තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා මහමැතිවරණයට දින ලං වෙද්දී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් ඇතුළත් 20 ජනමතය දැන් මම දැක්කා ගෑස් සිලින්ඩර් පක්ෂයේ නායකතුමා කියනවා ගෙදර ආර්ථිකය හදන්න සෑම ගෙදරකටම රුපියල් 20000ක් ලබා දෙනවා කියලා
මන්දනේ එතුමා ඔලෙල්ලත් පාස් වෙලාද කියලා සැකයක් තිබුණා ඒ ගාන කියනකොට ඒ ගෑස් සිලින්ඩරේ නායකයා කියන විදිහට 20000ක් දුන්නොත් බිලියන 1440ම දෙන්න ඕන. ඒ නිසා එහෙම නෙමෙයි අපි පහදලිව කියලා තිනවා 10000ක් ලබා දෙනවා රැකියා අහිමි වෙන අයට. ඊට අමතරව ආර්ථික අපහසුතා තියෙන පවුල් වලට අපි රුපියල් 10000ක් ලබා දෙනවා. ඒක හැබැයි ඒක කොහොමද කරන්නේ කියන කාරණයක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. එක්සත් ජාතික පක්ෂ රණවීර කිසික මාත්‍ය ඒගොල්ලන්ගේ මේ පාර මැතිවරණ ප්‍රකාශය දැම්මේ ඉතින් මැතිවරණ ප්‍රකාශයක් දාන්න ඕන නිසා මිසක අනිල් මහත්තයා දන්නවා මේ පාර එක්සත් ජාතික පක්ෂයේ අලියා ඇඩ්‍රස් උත් නැහැ. පල්ලම් බහින්නේ දුන් හිඳ වංගුවේ ඉඳලා මයියංගන දක්වා පල්ලම් බහිනවට වඩා වේගෙන් අලියා පල්ලම් බහිනවා කියන. ඒකට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය කියන්නේ නැතුව කෙප්පයන්ගේ කෙප්ප ප්‍රකාශයක් කියලා කරන හොඳයි. මේකෙත් තියෙනවා ටැප් දෙනවා කියන. ටැප් පිළන මිනිසුන්ට මුන් ටැප් දෙනවා කිව්වා. ටැප් දුන්නෙත් නැහැ. ටැප් දුන්නෙත් නැහැ. පස්සෙන්දන් පස්සේ රනිල් මහත්තයාගේ ටැප් එකක් වහන්න වෙනවා. ඔබ රටේ ශක්තිය රටේ අනාගතය බාර ගන්න ආර්ථික සැලැස්මක් වැඩපිළිවෙලක් තිබෙන දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි. ඒක වෙනත් කෙනෙකුට කරන්න බෑ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ඒ දේශපාලන පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන්න. එක්සත් ජාතික පක්ෂ නායකයෝ ටික අරුම පුදුම මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ මැතිවරණ ප්‍රකාශනේ කියලා තියෙන්නේ කොහොම මුලට දාලා තියෙන්නේ හොඳම හොඳ වචනයක්. ඒ තමයි අවුල. මේකේ කියලා තියෙනවා අවුල, අවුල ලිහීම, අවුල ලිහා දැමීමේ මාර්ගය. මේක දාන්න ඕනේ අවුල ලිහන මාර්ගය අපි කිව්වා. අවුල ලිහන්න ඕන මාර්ගේ පැත්තකට තියලා අපේ නායකයෝ ටික පක්ෂයේ අවුලෙන් අවුලට අරගෙන ගියා. රනිල් වික්‍රමසිංහ ලොක්කා හෙටයින් වෙනවනම් අවුල ලිහනවා. මේකේ අවුල විතරක් නෙවෙයි පක්ෂ අවුල විතරක් නෙවෙයි රටේම අවුල ලිහනවා. මේ රටේ පසුගිය වසර හතරමාර ඇතුලේ 6.8% තීච ආර්ථික වර්ධන වේගය 3.5% කඩාගෙන වැටුවා. ආර්ථිකයේ හතර ගාතෙන් වට්ටපු වික්‍රමසිංහ මහත්තයත් සජිත් ප්‍රේමදාස මහත්තයත් ඇවිල්ලා මේ ආර්ථිකයේ නංවා සිටීම ගැන කතා කරනවා. කතා කරන්න පුළුවන් මේව විහිළුනේ. සජිත් ප්‍රේමදාස මහත්තයට ජනාධිපතිවරණයෙන් පස්සේ හම්බන්තොටේ ඇඩ්‍රස් එක නැති වුණා. මේ මහමැතිවරණයෙන් පස්සේ සජිත් ප්‍රේමදාසට කොළඹ ඇඩ්‍රස් එකක් නැති වෙනවා. ඇඩ්‍රස් එක දාන්න වෙන තූත්තුකුඩිය තමයි යාට. මේ ළඟදී කවුද එක්කෙනෙක් ඇහලා මට කිව්වා මේ රනිල්ව කොහොම හරි ගොඩ දාමු නේද කියලා. මං කිව්වා එතුමා ගොඩ දාන වෙලාවට එතුමා අපිව බල දානවානේ. ඉතින් කොහොමද කරන්නේ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ එන්නේ දෙවි කෙනෙක් වගේ වෙස්වලාගෙන ඇවිල්ලා අපෙන් ඉල්ලනවා පළතුරු වට්ටිය. හැබැයි දෙවියන්ගේ ඇතුළේ ඉන්නේ යකා. යකා තමුන්නාන්සලගලේ බොනවා. අවුරුදු පහක් ඒගොල්ලන්ට බලය තිබුණා. බලය තිබුණ කාලේ කොහොමද වැඩ කරන්නේ කියලා අපි ජනතාව හොඳාකාරවම දන්නේ. දැන් අද ගියවර ජනාධිපතිනේ ගත්ත 155 හතර පැත්තට බෙදිලා ඉන්නවා. හොඳාකාරවම දන්නේ එකට ඉඳලා 155ක් එකතු කරන 114කින් පරාද නම් අද 155 හතර පැත්තට බෙදිලා කොහොමද ජයග්‍රහණය කරන්නේ? ගියවර යහපාලන කාල සීමාව තුල කරපු දේවල් මතක නිසා කවුරුත් මෙදා පාර ඡන්දයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ. මේ Facebook එකේ යන අකුණු ගන්නකොට අර 225ටම හේන ගහපන් කියලා කිව්වා. වැස්ස වැහලා ගම් වතුර ගන්නකොට අනේ මේ 225 ඕදම් ඵලයක්. මේ ක්‍රමය තුල හොරු මංකොල්ලකාරයෝ කුඩුකාරයෝ පගාකාරයෝ වංචාකාරයෝ මුදලට කිජියුම් පාර්ලිමේන්තුවට ගිය නිසා නේද මේමින් විශ්වාසයක් නැහැ. අර කාපු මකුණයි නොකාපු මකුණයි දෙන්නටම ජීවිතක්ෂයටපත් කරනවා. සමහර අය බලන්න අපේක්ෂකලා ඉස්තුයි. ඒ අයට වැසිකිළියටවත් ගන්න බෑ ඇමතිකමක් නැතුව. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට හෙට කොයි පැත්තට පණීද දන්නේ නැහැ. ඡන්දය අරගෙන කොරෝනා වසංගත තත්ත්වය මේ සම්බන්ධයෙන් රජය වගකීමෙන් යුතුව කටයුතු කරලා නැති බව අපිට පැහැදිලිව පේනවා. අද මැතිවරණයක් ප්‍රකාශනපත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේ මීට වඩා වගකීමෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න රජය කටයුතු කළ යුතුයි කියලා. අපි දන්නවා ඒ කාලේ නම් මංගල සමරවීර නිර්මාණය කරපු පච බලකායක් තිබුණා. ඒ පච බලකාය විවිධ වැරදි තොරතුරු රට ඇතුළේ දීලා විවිධ විදියට ජනතාව නොමග යවන කටයුතු කරා. අද එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් දෙකට ගැටිච්ච සමගි බලවේගය මේ දෙගොල්ලොම ඒ පච බලකාය නැවත පාවිච්චි කරන විදියක් තමයි අපිට පේන්නේ. ඒගොල්ලොන් උත්සාහ කරනවා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාරයවල මැතිවරණය කල් දාගන්න කරන උත්සාහයක් රට ඇතුළේ පේනවා. සියලු දේශපාලන පක්ෂ සෞඛ්‍යංශ වලින් ලබා දෙන උපදෙස් අනුගමනය කරනවා නම් ගැටලුවක් නොවි ඡන්දය පවත්වා ගන්න තාම පුළුවන්. ඒ නිසා ඡන්දය තවදුරටත් කල් දමනවාට අපේ එකඟතාවයක් නැහැ. පුළුවන් නම් අපි කියන්නේ කලින් තියන්න කියලා. මේ ඡන්දයේදී මාලිමාවට කතරයක් යහුවා කියලා කියන්නේ හරියට විශාල පොලියක් එන ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තා වගේ වැඩක්. බලන් ඉඳදී පොලිය වැඩි වෙනවා. පුතානෝ සජිත් ආයේ දොඩවන්න ආරන් තිනවා දෙවෙනි ඉරල්ල කොරෝනා වසංගතය ගැන වසංගතය අපි පාලනය කරගන්නම් අපිට ඒක පුළුවන් ඔබ ඇමතිකම් දරපු ඒ ආණ්ඩුවේ දියන්ස වාර්තා ඇවිල්ලා 90 වතාවක් ප්‍රකාශ කරද්දී සාරාල්ලව නවත්තන්න බැරි වුණා සජිත්ල රනිල්ලට කොරෝනා නවත්තන්න බෑ හැබැයි ත්‍රස්තවාදී නවත්තපු අපිට කොරෝනා නවත්තන එකත් මාළකු දෙයක් නෙමෙයි කි
ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.